මගේ නම ගායනි මතුෂානි. මං ජීවත් වෙන්නේ නාගුරු ගම්මැද්දේකොට. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි 2යි. පුතාලා දෙන්න ඉස්කෝලේ යනවා. දුව පෙර පාසල්. මහත්තයා කරන්නේ කුලී වැඩ. හැමදාම එයා හවසට එන්නේ බීලා. මට කීයක් හදෙන්නේ ඇත්තර වියදමට. ඒ නිසා මගේ මේ ගමේ මිනිස්සු ඔක්කොම දන්නවා මගේ තත්ත්වේ. ග්‍රාම්සේක මිස් කියලා මට ඊට පස්සේ මේ පොඩි කඩ කෑල්ලක් කරන් දුන්නා. පස්සේ මම ඒක මේ ගෙවල් ගාව අයිනක මේ ගෙවල් වලට පල්ලෙහෙන් පොඩ්ඩක් මේ හයි කරගෙන තමයි මෙතන වැඩ කරගෙන යන්නේ. මට දවසකට 300ක් වගේ තමයි මේකේ ලාභයත් හම්බෙන්නේ. මහත්තයාම දවම් බොනවා. බීලවිල මට ගහනවා. එයත් එක ලිංගික එකතු වෙන්නේ කියලා මට බල කරනවා. මම බෑ බෑ කියලා කෑ ගහද්දි මාව බලෙන් මැදන් ගිහිල්ලා මාත් එක ලිංගික එකතු වෙන්නේ මගේ තරුව බලාගෙන ඉද්දි. මේක මට මානසික පීඩනයක් මිස්. මැරෙන්න හිතනවා අනන්තයි. මේ දරුවෝ හින්දා මං ඉවසන් ඉන්නේ. මට දැන් ඇත් වෙලා තියෙන මිස්. මම AGS මදුරංගි මන උපදේශන නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාගොඩ. ඉතින් ඇත්තටම අපිට උපදේශන සේවාවට යොමු වෙන ගැටලු වලදී වැඩිපුරම බැලුවාම යොමු වෙන්නේ ඇත්තටම මේ ගාල්ල දිස්ත්‍රික්කයේ වගේම නාගොඩ ප්‍රදේශයේත් වැඩිපුරම තියෙනවා මේ මත්පැන් භාවිතය. ඒතකොට ගොඩාක් වෙලාවට මේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් බහුල ලෙස පාවිච්චි කරනවා. ඒතර මේ හරහා නිවස ඇතුලේ කාන්තාව ලිංගික වශයෙන් මානසික වගේම කායික හිංසනයටත් ලක් වෙලා තියෙනවා. එතර මෙන්න මේ වගේ කාන්තාවන්ගේ දුක් ගැනවිලි අඳෝනා අපිට වාර්තා වෙනවා. ඉතින් සමහර වෙලාවට කාන්තාව දික්කසාදයට යොමු වෙනවා. ඒ වගේම පවුල අතහැර යනම සමහරලාට දරුවනුත් දාලා යන මට්ටමක් අපි දකිනවා. එහෙම නැත්නම් මේ දික්කසාදයෙන් මේ පවුල් ජීවිත කෙලවර වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ උපදේශන වෘත්තිය ඇතුලේ අපට ගැටලු යොමු වෙනවා නම් අපි ඇත්තටම මේගොල්ලන්ට නැවත ජීවිතයක් හදලා දෙන්න ලොකු මැදිහත්වීමක් කරනවා. එතකොට තව ආයතන යොමු කරලා දෙනවා. ඒ වගේම පැය 24 දුරකථන සේවාවන්ත ඉතින් මේ හරහා දැනුවත් කිරීම කරනවා. ඇතර සමහර පිරිසක් ඉන්නවා උපදේශන සේවාවට යොමු වෙන්න පුංචි බයක් තියෙනවා. ගෙදර ඇතුළේ හැංගිලා ඉන්නවා තමන්ගේ ප්‍රශ්න එළියට දෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මේ උපදේශන වෘත්තිය ඇතුලේ අපි ප්‍රධාන වශයෙන් මං කෙක අපි රහස්‍යභාවය ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි විශ්වසනීයත්වය. අපි විශ්වාසය සුරකිනවා. අපි මේ හැම කෙනාගේම ප්‍රශ්නයට අදාළව සාකච්ඡා කරලා අදාළ විසඳුම් ලබා දෙන්න මැදිහත් වෙනවා. ඒ නිසා මං හිතන්නේ තමන්ට ගැටලුවක් තියෙනවා නම් සැඟවිලා ඉන්න එපා. ගෙදර ඉඳලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එන්න උපදේශන සේවාවට යොමු වෙන්න අපි ඉන්නවා ඔගොල්ලත් එක්ක එකතු වෙලා ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් නැත්නම් විසඳුමක් ලබා දෙන්න.